වොරන් බෆට් කියනවා. අන්න ඒ වගේ මම සල්ලි හම්බ කරන්න දක්ෂයි. ඒක තමයි මිනිස්සුන්ට the world's greatest money maker කියලා කියන්නේ. ඔයා බය වෙන්න එපා. ඔයාට මෙතන කිසිම රිස්ක් එකක් නැහැ. මේ මැෂින් එක ගන්නේ මම. ඔයාගේ සෙලුන් එකට එන කට්ටියත් වැඩි වෙන්න පුළුවන් මේකේ. අවුරුදු 7 දී එයා පොතක් කියනවා කියවනවා 1000 ways to make 1000 dollars කියලා. උදාහරණයකට Apple company ගේ CEO Tim Cook මට කෝල් කරලා කතා කරලා තිනවා මං ඔයාට Apple phone එකක් දෙන්න මම ඔයාට මේක කියලා දෙන්නම් ඔය Apple phone එක පාවිච්චි කරන්න කියලා. ඉතින් අනිත් අය ඒ වයසට සුරංගනා පොත් කියවනකොට වොරන් බෆට් බෙන්ජමින් ග්‍රැහම් එක වැඩ කරලා ආයතනවල financial statements කියවන්න පුරුදු වුණා. ටික දවසක් යනකොට එයා 30ට ගත්ත එක 20ට ගියානේ. ටික කාලෙක 40 බවට පත් වුණා. ඔයාගේ ජීවිතේ වීරයෝ කවුද කියලා කියන්න. ඔයා අනාගතේ පත් වෙන්නේ කවුරු බවටද කියලා මම කියන්න. මෙහෙම කියන්නේ වොරන් බෆට්. American business magnate, the world's greatest investor, the most successful money maker, author Warren Buffett. ඔයා නිදාගෙන ඉන්නකොටත් සල්ලි හම්බ කරන්න පුළුවන් කියන එක ලෝකෙටම අරගෙන ගියපු කෙනෙක්. Berkshire Hathaway කියන Warren Buffett ගේ ආයතනය තුලින් Warren Buffett කියන්නේ අනිත් ආයතන වලට ඉන්වෙස්ට් කරන එක විතරක් නෙමෙයි. අනිත් ආයතන මිලදී ගන්නත් වොරන් බෆට්ට පුළුවන් වෙලා තියෙනවා. ඔයා වොරන් බෆට්ගේ ආයතනයට ඒ දවස්වල ඩොලර් 1000ක් ඉන්වෙස්ට් කරලා තිබ්බනම් අද ඒකේ වටිනාකම ඩොලර් මිලියන 5ක්. වොරන් බෆට් ඕන් කරන බිස්නසස් ගත්තොත් construction, electric, luxury items, finance, insurance, apparel, media, logistics, furniture, food and beverage, householding, real estate, chemicals, business services, retail, defense, sport, leasing, manufacturing කියලා හැම සෙක්ටර් එකක්ම cover වෙන විදිහට වොරන් බෆට් එයාගේ portfolio එක හදාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි. Coca-Cola, Apple, American Express, Bank of America, Bank of New York, General Motors, Johnson & Johnson, Mastercard කියන billion dollars company වල shares අරගෙන ඒවලට invest කරලා වොරන් බෆට් පුළුවන් වෙලා තියෙනවා. වොරන් බෆට් කියනවා, "ඔව්, මම ශේෂ්ත්‍ර ගණනාවකටම අයිති වෙන විදිහකට මගේ investment කරලා තිනවා තමයි. හැබැයි මගේ ආයතනය ගත්තොත් වැඩිම revenue එක එන්නේ එක ශේෂ්ත්‍රයකින් විතරයි. ඒ මොකක්ද කියන එක තමයි මේ case study කිස්සර යනකොට බලා ගන්න පුළුවන් වෙයි. ඔයා වොරන් බෆට් ගේ fan කෙනෙක් නම් ඔයා මේක දන්නව වෙන්නත් පුළුවන්. comment section එකෙන් ඔයාට මම කියන්න කලින් comment කරන්නත් පුළුවන්. 2008 දී Bill Gates ව පරද්දලා ලෝකේ අංක 1 ධනවත්ම පුද්ගලයා බවට පත් වෙන්නේ වොරන් බෆට්. ඒ විතරක් නෙමෙයි එක දිගට අවුරුදු ගාණක් ලෝකේ ධනවත් මිනිස්සු 10 දෙනා අතර රැඳී ඉන්න වොරන් බෆට්ට පුළුවන් වෙලා තියෙනවා. අද වෙනකොට වොරන් බෆට්ගේ දලවත්කම ඇමරිකානු ඩොලර් බිලියන 100කටත් වැඩි. හැබැයි මෙතන වැදගත්කම තියෙන වොරන් බෆට්ගේ තියෙන වත්කමවත් මේකක්වත් නෙමෙයි. වොරන් බෆට් මේ දේවල් කරේ කොහොමද? ඒක තමයි වැදගත් වෙන්නේ. වොරන් බෆට් කියනවා මං ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කලින් දේවල් 16ක් බලනවා. ඒ 16 මොකක්ද කියනත් මේ කේස් ස්ටඩියෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මීට කලින් වීඩියෝ එකේදී අපි ස්ටීව් ජොබ්ස්, ඊලොන් මාස්ක්, Google එකේ CEO සුන්දර් පිචයි, Bill Gates ගැන කේස් ස්ටඩිස් කරා වගේම මේ කේස් ස්ටඩි එකෙන් අපි වොරන් බෆට්ගේ ජීවිතේ හරලා අවුස්සලා ගිහිල්ලා බලමු. ඉතින් දැන් ඔයා මේ වැය කරන්න යන මේ කේස් ස්ටඩි එකෙන් ඔයා වැය කරගෙන කාලයෙන් ඔයාට වටිනාකමක් ලැබුණා කියලා ඔයාට හිතෙනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, දන්න කට්ටියට ෂෙයා කරන්න, Simple Books channel එකව subscribe කරලා නැත්නම් මතක ඇතුව අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් වොරන් බෆට් ගැන කතා කරනකොට වොරන් බෆට් ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න කලින් ඉඳන්ම මේ සල්ලි හම්බ කරන ආර්ට් එක මාස්ටර් කරපු කෙනෙක්. කොහොමද දන්නවද? වොරන් බෆට් කියනවා අපි මිනිස්සු විදිහට අපි හැමෝටම එක එක නොයෙකුත් විදිහ ස්කිල්ස් තියෙනවා. අපි හැමෝම මොනවා හරි දෙයකට දක්ෂයි. වොරන් බෆට් කියනවා අන්න ඒ වගේ මම සල්ලි හම්බ කරන්න දක්ෂයි. ඒක තමයි මිනිස්සුන්ට the world's greatest money maker කියලා කියන්නේ. වොරන් බෆට් අවුරුදු 6 දී හරි ලස්සන වැඩක් කරනවා. එයා කියනවා මම වගේ ගෙදර ගාව තියෙන බීම විකුණන කඩේකට ගිහිල්ලා පොඩි නිරීක්ෂණයක් කරනවා. එයා කියනවා මම බිම පොළොව නිරීක්ෂණය කරන්න ගත්තා. කොයි බීම බෝතලේ මූඩියද වැඩිපුර බිම වැටිලා තියෙන්නේ. එයා දැක්කා Coca-Cola කියන බ්‍රෑන්ඩ් එකේ මූඩිය ගොඩාක් බිම වැටිලා තියෙනවා එයා දැක්කලු. ඉතින් එයා ඒකෙන් තේරුම් ගත්තා මේ බීම එක මිනිස්සු වැඩිපුර ගන්නවා. අන්න ඒ හේතුව නිසා එයා ඒ කඩේම Coca-Cola 6ක් අරගෙන වෙන තැනකට ගිහිල්ලා ලාභයක් තියාගෙන විකුණනවා. මේ අවුරුදු 6 දී මේ කරන දේවල්. වොරන් බෆට් අවුරුදු 17 දී සැලුන් එකට යනවා කොණ්ඩේ කපන්න. එයා එතනට ගිහිල්ලා ඒ බාබර්ට කියනවාලු මට කොණ්ඩේ කපන්න ඕන ඉක්මනට. එතකොට බාබර් කියනවා හරි කොණ්ඩේ කපමු හැබැයි තව කට්ටි ඉන්නවා ඔයාලට පොලිමඩ වෙලා ඉන්න ඕනේ කියලා.
එදා වොරන් බෆට්ගේ ඔළුවට එක තදින්ම දැනුණා. හරි. කොණ්ඩෙ කපනවා කියන්නේ පොලිමේ ඉන්න ඕනේ. මට බිස්නස් අයිඩියා එකක් ආවා. මොකද්ද දන්නවද? එයාට අපු බිස්නස් අයිඩියා එක තමයි. එයා කිව්වා ඒ සැලූන් එක ඕනට කියනවා. හරි. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කොණ්ඩෙ කපන ඉන කට්ටිය ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ. මං ඔයාලට සොලියුෂන් එකක් දෙන්නම්. මං මේක මෙතනට පින් බෝල් මැෂින් එකක් අරගෙන ඉන්නම්. එතකොට කොණ්ඩෙ කපන ඉන කට්ටියට බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒක සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි මෙතන දෙයකට තියෙන්නේ ඒකෙන් එන ආදායමේ කොටසක් වා මට දෙන්න ඕනේ. ඔයා බය වෙන්න එපා. ඔයාට මෙතන කිසිම රිස්ක් එකක් නැහැ. මේ මැෂින් එක ගන්නෙමම ඔයාගේ සෙලූන් එකට ඉන කට්ටියත් වැඩි වෙන්න පුළුවන් මේකෙන්. වොරන් බෆට්ගේ සහෝදරිය එක ඉන්ටර්විව් එකකදී මෙහෙම කතාවක් කියනවා. එයා කියනවා වොරන් බෆට් අවුරුදු 16 දීම කිව්වලු මම කවදාහරි ලෝකේ ධනවත්ම පුද්ගලයා බවට පත් වෙනවා කියලා. අන්න ඒ හේතුව නිසා තමයි අවුරුදු 13 දීම වොරන් බෆට් යාගේ ටැක්ස් රිටර්න් එක ෆයිල් කරන්න සිද්ධ වුණා. එයා ඒ කාලෙදම ආදායමක් උපයපු නිසා. වොරන් බෆට් දවසක් කියනවා මම දකින්න ද හැම දෙයකටම සල්ලි වීදම් කරන්න ඉන්වෙස්ට් කරන්න යන්නෙත් නැහැ. මම ඉන්වෙස්ට් කරන්න කලින් ගොඩක් දේවල් හිතනවා. ඒක ඉන්ටර්විව් එකකදී වොරන් බෆට්ගේ එකෙක් අහනවා මම වොරන් බෆට් ඔයාගේ ආයතනය වෙන බර්ක්ෂයර් හැත්වේගේ එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවා. මේ වෙබ්සයිට් එක හරි පුදුමාකාර වෙබ්සයිට් එකක්නේ. කිසිම පින්තූරයක් නැහැ, කිසිම ඇට්‍රැක්ටිව්නස් එකක් නැහැ. නිකන් වචන ගොඩක් විතරයි දිනේ. ඇයි වට මෙච්චර සල්ලි තිබ්ලත් ඔයාගේ වෙබ්සයිට් එක වල අසන්න හදලා නැත්තේ? වොරන් බෆට් හිනාවලා කියනවා මම මොකටද ඩිසයිනර් කෙනෙක්ට ඔච්චර ලොකු ගාණක් දීලා මේක හදන්නේ? ඔතන පින්තූර ටිකක් දැම්මා කියලා පාටවල් ටිකක් දැම්මා කියලා මට ලොකු වෙනසක් ඇති වෙන්න යන්නේ නැහැ. ඒක නිසා තමයි මම අවුරුදු 20ක් තාම මගේ එකම ගෙදර මම ඉන්නේ. වොරන් බෆට් කියනවා මම Apple company එකේ shares අරගෙන තිනවා තමයි. ඒත් මම Apple phone එකක් පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයකට Apple company එකේ CEO Tim Cook මට call කරලා කතා කරලා තිනවා මං ඔයාට Apple phone එකක් දෙන්න, මම ඔයාට මේක කියලා දෙන්නම්, ඔය Apple phone එක පාවිච්චි කරන්න කියලා. මම එයාට කිව්වා මම phone එක පාවිච්චි කරන්නේ calls ගන්න විතරයි. මං ඉන්ටර්නෙට් එක ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මට තියෙන මේ Samsung phone එක හොඳටම ඇති. දවසක් වොරන් බෆට් එයාගේ සීයාගේ shop එකට ගියා එයාට උදව් කරන්න. දැන් එයා සීයාගේ shop එකට ගිහිල්ලා ගොඩක් බඩුවේම උස්සලා පටවන වැඩේම තමයි කරන්න ගියේ. දැන් වොරන් බෆට් තිදාන් ගියා හරි මට ලොකු ගාණක් හොයා ගන්න පුළුවන් කියලා. දැන් ගොඩක් වහන්සි වෙලා එයා වැඩ කරලා සල්ලි ගන්න යනකොට එයාට ඩොලර් එකක්වත් ඒ වැඩෙන් හම්බුනේ නැහැ. දැන් වොරන් බෆට් මාර අප්සෙට්. යා කල්පනා කරන මම මෙච්චර මහන්සි වෙලා මෙච්චර මහන්සි බඩු ඇදලා පටවලා මට මෙච්චර පොඩි ගාණක් දෙන්නේ. වොරන් බෆට් කියනවා මං එදා තමයි තේරුම් ගත්තේ වැඩක් කරන්න කලින් අග්‍රීමන්ට් එකක් ගහන්න ඕනේ. මේ ඔක්කොම යා අඩු වයසෙන් තේරුම් ගත දේවල්. වොරන් බෆට් සල්ලි හම්බ කරන එකේ කොච්චර හොඳ මාස්ටර් කෙනෙක්ද කියනවනම් අවුරුදු 7 දී එයා පොතක් කියනවා කියවනවා 1000 ways to make 1000 dollars කියලා. ඒක එක විදිහකට එක ක්‍රමයක් විදිහට වොරන් බෆට් කියන විදිහට එයා කියවලා තිනවා මිනිසුන්ගේ බර මනින එක. දැන් මේක අපි කතා කරන්නේ ගොඩක් 1900 බර ගණන් වල මිනිසුන්ගේ බර මනින එකත් බිස්නස් එකකට කරන්න පුළුවන්. වොරන් බෆට් එක කියවලා එයා කල්පනා කරනවා හරි මට බර මනින උපකරණයක් ගන්න කොච්චර මුදලක් ඕනද? ඒක දෙකක් කරන්න කොච්චර කාලයක් යයිද? ඒක මගේ ගම පුරාම ව්‍යාප්ත කරන්න කොච්චර කාලයක් යයිද? මේ අවුරුදු 7 දී කල්පනා කරන දේවල්. වොරන් බෆට් කියනවා මේකට යන මුදල ගන්න, මේකට යන මුදල එකතු කර ගන්න මං කොකා කෝලා වික්කා, බබල් ගම්ස් වික්කා, මැගසින් සෙල් කරා, ලේඩිස් අයිටම්ස් වික්කරා, ස්ටෑම්ප්ස් කලෙක්ට් කරලා ඒවා විකුණුවා, ඩිලිවර් කරා, වාහන හේදුවා, වතුර බෝතල් සෙල් කරා. වා නම් කරන්න ඒ හැම දෙයක්ම මම කරලා තිනා. අනිත් අය බේස්බෝල් සෙල්ලම් කරන වයසේදී මම බිස්නස් එකක් කරන්න උත්සාහ කරා. මම දේවල් විකුණන්න ට්‍රයි කරා. ඒක තමයි මට the world's greatest money maker කියලා මිනිස්සු කියන්නේ. එතකොට දැන් ඔයා කල්පනා කරයි හරි වොරන් බෆට් පොඩි කාලේ ඉඳන් මුදල් උත්සාහ කරන් නොයෙකුත් උත්සාහයන් වල යෙදුණා කියලා එක මට පැහැදිලි. එතකොට වොරන් බෆට් කොහොමද මේ ඉන්වෙස්ට්මන්ට් කියන මේ සබ්ජෙක්ට් එකට එන්ටර් වෙන්නේ? මේක තමයි අපි ඉස්සරහට කතා කරන්න යන්නේ. වොරන් බෆට් අවුරුදු 11 දී එයාගේ පළවෙනි ස්ටොක් එක මිලදී ගන්නවා. ඒ 38ට. දැන් වොරන් බෆට් ගත්ත පළවෙනි ස්ටොක් එකනේ. දැන් යා එක ගත්තට පස්සේ ස්ටොක් මාකට් නිවුස්, ස්ටොක් මාකට් අප්ඩේට්ස් මේවා ගැන නිතර හොයලා බලනවා. දැන් පළවෙනි එක නිසා ගොඩක් ලොකු එක්සයිට්මන්ට් එක තමයි ආන්නේ. හැබැයි ඔතන පොඩි සිද්ධියක් සිද්ධ වෙනවා. ඔය 30ට ගත්ත ස්ටොක් එක එකපාර 28ට යනවා වොරන් බෆට් දැක්කා. දැන් පළවෙනි ස්ටොක් එක ගත්තකම හිතලා බලන්න. වොරන් බෆට් මාර විදිහට ටෙන්ෂන් වුණා මේ වැඩේ. එයා දැන් කල්පනා කරනවා දැන් මගේ සල්ලි නැති වෙන්න යන්නේ. ඔහොම ටෙන්ෂන් එකේ ඉන්නකොට ටික දවසක් යනකොට එයා 30ට ගත්ත එක 28ට ගියානේ. ටික කාලෙක එක 40 බවට පත් වුණා. වොරන් බෆට් කල්පනා කරා හරි කාලේ හරි 28ට ගියේ එක හදතේට ඇවිල්ලා තිනා මට දෙකක් හරි ලාභ තියා ගන්න පුළුවන් කියලා එයා එක විකුණනවා. දෙකක ප්‍රොෆිට් එකක් තියාගෙන එක විකුණන්න තීරණය කරනවා. පස්සේ ටික කාලයක් ගිහිල්ලා දැන් වොරන් බෆට් දැන් මේ ස්ටොක් මාකට් සබ්ජෙක්ට් එකේ බැහැලා ඉන්නකොට එයා දැන් නිවුස් එහෙම කියවනකොට එයා දැක්කා ඒ ගත්ත ස්ටොක් එක 40 තිබ්බ එක
අද වෙනකොට 200ට ගිහින් කියන කෑ දැක්කා. වොරන් බෆට් කල්පනා කරනවා. "ඒ මොකක්ද ඒ උනේ? මම 30ට අරගෙන 40ට ගිහිල්ලා මං එක විකුණාම මෙන්න මේ 200ට ගිහිල්ලා මට හොඳට සල්ලි හම්බ කරන්න තිබ්බ chance එකට මම නැති කරගත්තා." වොරන් බෆට් කියන එදා තමයි මම තේරුම් ගත්තේ මේ long term investment කියන එකේ වටිනාකම. එදා තමයි මගේ ඔළුවට ඒක හොඳටම ගියේ. හැබැයි ඒ දවස්වල එහෙම වුණාට අද වෙනකොට වොරන් බෆට්ගේ දකුණු අත වගේ කෙනෙක් ඉන්නවා අවුරුදු 85ක් වෙන චාලි මිංග කියලා තමයි යට කියන්නේ. එයා තමයි බර්ක්ෂය හාතුවේ ආයතනයේ වයිස් චෙයාර්මන්. එයා එක ඉන්ටර්විව් එකකදී කියනවා වොරන් බෆට් මොනාහරි ස්ටොක් එකක් මිලදී ගන්න කාලේ අපේ ආයතනයක් විදිහට පොඩි චෙක්ලිස්ට් එකක් තියෙනවා. ඒ ටික අපි බලනවා. මොකක්ද දන්නවද? අංක 1 මොනා කරන්නත් කලින් අපිට ඒ අදාළ බිස්නස් එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට බිස්නස් එක සම්බන්ධයෙන් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් කමක් තියෙන ඕනේ. නොදන්න බිස්නස් වලට අත ගහන්න ඉන්වෙස්ට් කරන්න බර්ක්ෂය හාතුවේ ආයතන විසින් අපි සූදානම් නැහැ. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක විදිහට අපි බලනවා හරි දැන් අපි ඉන්වෙස්ට් කරන්න යන ආයතනයේ තියෙන කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක මොකක්ද? අනිත් ආයතනවලට සාපේක්ෂව මොකක්ද මේ බිස්නස් එකේ තියෙන විශේෂත්වය? වාසිය මොකක්ද? ඒක තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණාව විදිහට අපි බලනවා අපි දැන් ඉන්වෙස්ට් කරන්න යන මේ කම්පැනි එකේ තියෙන මැනේජ්මන්ට් එක කොයි වගේද? ඒ ලීඩර්ෂිප් එක කොයි වගේද? මේ තුන බැලුවට පස්සේ තමයි අපි හතරවෙනි විදිහකට ප්‍රයිස් එක බලන්නේ. මේක තමයි අපි සාමාන්‍යයෙන් ෆලෝ කරන චෙක්ලිස්ට් එක. චාලි මිංගමයි ඉන්ටර්විව් එකේ කියනවා 1980 ගණන් වල අපි කොකාකෝලා වල ෂෙයාර්ස් ගන්න යනකොට මේ හැම චෙක්ලිස්ට් එකක්ම ඒගොල්ලෝ සපුරලා තිබ්බා. ඒ කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක්, හොඳ මාකටිං, හොඳ ටීම් එකක්. ඒ නිසා තමයි අපි පුදුම ඉක්මනින් කෝක් ෂෙයාස් මිලදී ගන්න තීරණය කළේ. අද වෙනකොට අපි කෝක් එකේ 10 බිලියන් ඩොලර්ස් වටින ෂෙයාස් වලට හිමිකම් කියන ආයතනයක්. වොරන් බෆට්ගේ එක කෝච් කෙනෙක් හිටියා බෙන්ජමින් ග්‍රැහම් කියලා. දැන් වොරන් බෆට් මුල් කාලෙදී මේ බෙන්ජමින් ග්‍රැහම් ළඟට ගිහිල්ලා වැඩ කරන්න පුදුම උනන්දුවක් වොරන් බෆට්ට තිබ්බා. හැබැයි දැන් ඒක ගිහිල්ලා එයා බෙන්ජමින් ග්‍රැහම්ට කියනකොට බෙන්ජමින් ඒක රිජෙක්ට් කරා මුල් කාලෙදී. එයා කියනවා මට ඔයාලට වැඩට එන්න අවසර දෙන්න පුළුවන්. හැබැයි ඔයාලට සාමාන්‍ය ස්කිල් එකක් සහ දැනුමක් තියෙන නිසා මම සාමාන්‍යයෙන් ඔයාට වෙන තැනකුණත් රස්සාවක් ගන්න බුල. ඒත් මම සාමාන්‍යයෙන් එහෙම ගන්න අමාරු කෙනෙක්ට උදව්වක් වශයෙන් තමයි රස්සාවක් දෙන්න කැමති. එතකොට වොරන් බෆට් කිව්වා හරි මං ඔයාට ෆ්‍රී වැඩ කරන්න. මා වැඩට ගන්නවාද? දැන් බෙන්ජමින් ග්‍රැහම් මේ අසීමිත අන්‍යෂුවල් උනන්දුව නිසා වොරන් බෆට්ට වැඩට ගන්නවා. හැබැයි එතනින් පස්සේ හරි ඉන්ට්‍රෙස්ටිං දේවල් ගොඩක් මේ දෙන්න අතර සිද්ධ වෙනවා. ඉතින් අනිත් අය ඒ වයසෙදි සුරංගනා පොත් කියවනකොට වොරන් බෆට් බෙන්ජමින් ග්‍රැහම් එක වැඩ කරලා ආයතනවල ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් කියවන්න පුරුදු වුණා. හැබැයි ওই දෙන්න ඔහම ඉන්නකොට මේ දෙන්න අතර නොයෙකුත් ප්‍රශ්නත් ඇති වෙන්න පටන් ගත්තා. කොයි වගේම දන්නවද? දැන් බෙන්ජමින් ග්‍රැහම් කියන විදිහට ආයතනයක ඉන්වෙස්ට් කරන්න කලින් ඔයා ඒකේ දත්ත ටික ක්වොන්ටිටේටිව් ඩේටා ටික විතරක් ඇනලයිස් කරොත් ඇති. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ටික විතරක් බලලා ඔයා ආයතනයේ ඉන්වෙස්ට් කරනවද නැද්ද කියන එක විතරක් ඔයාලා තීරණය කරන්න පුළුවන් කියන එක තමයි එයාගේ තියරිය එක. හැබැයි වොරන් බෆට් ඒකට සහමුලින්ම වෙනස්ම මතයක් ඉදිරිපත් කරා. මොකක්ද දන්නවද? වොරන් බෆට් කියන ගත නෑ 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 මේ ෆයිනෑන්ෂල් ඩේටා විතරක් බලලා හරියන්නේ නෑ. අපි ඒ ආයතනයේ ක්වොලිටේටිව් ඩේටාත් බලන්න ඕනේ. උදාහරණයකට ඒ ආයතනයේ ටීම් එක, ලීඩර්ෂිප් එක, ආයතනයේ බිස්නස් මොඩල් එක, කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක, නම්බර්ස් විතරක් මදි. මේ වාද විවාද නිසා වොරන් බෆට් සහ බෙන්ජමින් ග්‍රැහම් අන්තිමේදී මේ ආගියුමන්ට් නිසා වෙන් වෙනවා. හැබැයි වොරන් බෆට් අදටත් කියනවා, "ඔව්, එහෙම මතයක් අපි දෙන්න අතර ගියා තමයි. හැබැයි අදටත් මම කියන දෙයක් තමයි මගේ මේ ඉන්වෙස්ට්මන්ට් මයින්ඩ්සෙට් එක සම්බන්ධයෙන් ලොකු අඩිතාලමක් ගහන්න මේ බෙන්ජමින් ග්‍රැහම් කියන මගේ කෝච් ගොඩක් උදව් වුණා." ඒ නිසා තමයි වොරන් බෆට් තාමත් කියන්නේ මම බෙන්ජමින් ග්‍රැහම්ගෙන් ඉගෙන ගත්තු වටිනා රූල්ස් දෙකක් තියෙනවා. රූල් නම්බර් 1. කවදාකවත් ඔයාගේ සල්ලි නාස්ති කරගන්න එපා, සල්ලි නැති කරගන්න එපා. රූල් නම්බර් 2. කවදාකවත් පළවෙනි රූල් එක අමතක කරන්න එපා. දවසක් එක ඉන්ටර්විව් එකදී ඒ ඉන්ටර්විව් එක කරන එක්කෙනා වොරන් බෆට්ගෙන් අහනවා, "දැන් ඔයා අවුරුදු මෙච්චර වයසට ගිහිල්ලා කොහොමද මෙහෙම ලොකු ආයතනයක් මැනේජ් කරන්නේ? ඔයා හිතන විදිහට මොකක්ද ඔයාට තියෙන ලොකුම ස්කිල් එක මෙහෙම ආයතනයක් මැනේජ් කරගන්න පුළුවන් උනේ?" වොරන් බෆට් කියනවා, "ආය මට හේතු ගොඩක් ඔයාට කියන්න පුළුවන්. හැබැයි ඒකෙන් උත් මං කැමතිස ඉන්ට්‍රෙස්ටිං වැදගත්ම එක හේතුවක් තියෙන මම මේ තැනට එන්න ඒක ගොඩක් උදව් වුණා." මොකක්ද දන්නවද? වොරන් බෆට් කියනවා, "මම ඉස්සර පබ්ලික් ස්පීකින් වලට එච්චර හොඳ කෙනෙක් නෙවෙයි. මං පබ්ලික් ස්පීච් කතා කරන්න කියපු ගමන් මං බය වෙනවා ඒ දවස්වල. ඉතින් ওই ස්කිල් එක හදා ගන්න ඕන නිසා මම පොතක් කියුවා How to win and influence people කියලා. ඒකේ මගේ ජීවිතේ ගොඩක් වටින ස්කිල්ස් ගොඩක් මට එකතු කරගන්න පුළුවන්. උදාහරණයකට වා මිනිස් එක්ක කතා කරනකොට
ඒ මිනිස්සයාව ඉන්ස්පයර් වෙන විදියට නිතර කතා කරන්න උත්සාහ කරන්න. එයාගේ පළවෙනි නම කියලා එයාට කතා කරන්න. මේ වගේ ගොඩක් දේවල් මම පුරුදු වුණා. මේක නිසා තමයි මම අදටත් මගේ ස්ටුඩන්ට්ස් ලාට කියන්නේ. මම මගේ ජීවිතේ කරපු හොඳම ඉන්වෙස්ට්මන්ට් එක තමයි පබ්ලික් ස්පීකින් ඉගෙන ගන්න මගේ කාලය මම පොඩි කාලේද යොමු කරා. වොරන් බෆට් කොච්චර ලොකු ඉන්වෙස්ටර් කෙනෙක් වුණත් වොරන් බෆට් අදටත් කියන දේ තමයි මම ප්‍රයිස් එක ලොකුවට බලන්නේ නැහැ. මම බලන්නේ මේකේ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක. උදාහරණයකට මම ෆාම් එකක් ගත්තත් මම බලන්නේ ඒක ප්‍රයිස් එක නෙමෙයි. ඒ ෆාම් එකෙන් මට අනාගතයේදී කොච්චර පළදාව කරගන්න පුළුවන්ද? කොච්චර වෙජිටබල්ස් අරගන්න පුළුවන්ද? කොච්චර පළතුරු ප්‍රමාණයක් නිපදවන්න පුළුවන්ද? ධාන්‍ය ප්‍රොඩියුස් කරන්න පුළුවන්ද? ඒක විකුණන්න වාරම් කොච්චර කාලයක් මට යයිද? පස්සේ තමයි මම ඒකේ ප්‍රයිස් එක දිහා ඔක්කොම ඇනලයිස් කරන්නේ. වොරන් බෆට්ගේ බර්ක්ෂයර් හාත්වේ ආයතනය ගත්තොත් ඒගොල්ලෝ මේ ආයතන වල ඉන්වෙස්ට් කරලා දින සෙක්ටර්ස්, ඉන්ඩස්ට්‍රි, ශේෂ්ත්‍ර බැලුවම ඒක හරි ලස්සන රටාවක් වට හොයා ගන්න පුළුවන්. සලක් සූක්ෂම දෙයක් වට හොයා ගන්න පුළුවන් වෙයි. ඒ තමයි වොරන් බෆට්ගේ මේ ආයතනය ඉන්වෙස්ට් කරලා දින ශේෂ්ත්‍ර බැලුවම මේ ඉන්ෂුරන්ස් සෙක්ටර් එකට ඒගොල්ලෝ වැඩිපුර ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඇයි දන්නවද එහෙම කරලා තියෙන්නේ? වොරන් බෆට් කියනවා මම මගේ පෝට්ෆෝලියෝ එක ඉන්ෂුරන්ස් සෙක්ටර් එකෙන් වැඩිපුර රෙවෙනියු එන විදිහට හදලා තියෙන හේතුව තමයි දැන් මම ඉන්ෂුරන්ස් බිස්නස් එක බිස්නස් මොඩල් එක ගත්තම ඒකේ කස්ටමර්ස්ලා ඉන් ඇඩ්වාන්ස් මේගොල්ලන්ට සල්ලි ගෙවන විදිහට තමයි මේ බිස්නස් මොඩල් එක හැදිලා තියෙන්නේ. අනිත් බිස්නස් වගේ නෙමෙයි. මේකෙන් මොකක්ද මට දෙන වාසිය? මේකෙන් මගේ ආයතනයේ කෑෂ් ෆ්ලෝ එක වැඩි වෙනවා. ඒ සල්ලි වැඩි වෙනවා කියන්නේ මට ඒ සල්ලි අරගෙන අනිත් කම්පනිස් වලට අනිත් බිස්නස්ස් වලට ඉන්වෙස්ට් කරන්න සල්ලි තියෙනවා. අන්න ඒ නිසා තමයි මම ඉන්ෂුරන්ස් සෙක්ටර් එකට වැඩියෙන් මගේ ඉන්වෙස්ට්මන්ට්ස් දාලා තියෙන හේතුව. වොරන් බෆට් යුනිවර්සිටි එක කරන්න ගියපු එක ලෙක්චර් එකකදී එක ස්ටුඩන්ට් කෙනෙක් නැගිටලා මෙහෙම ප්‍රශ්නයක් වොරන්ගෙන් අහනවා. සර්, ඔයා ආයතනයක ඉන්වෙස්ට් කරන්න යනකොට ඔයා මොකද්ද ඇත්තටම බලන්නේ? කොයි වගේ දේවල්ද ඔයා බලන්නේ ඉන්වෙස්ට් කරන්න කලින්? මට 1 2 3 4 කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ ටික බලනවා කියලා? වොරන් බෆට් කියනවා බලන්න නම් ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මම ඔන්න මෙහෙම දෙයක් කියන්නම්කෝ ෆස්ට් එකට. ඔයාට ආත්ම විශ්වාසයක් නැත්නම් ඊළඟ අවුරුදු 10 දී ගන්න ස්ටොක් එකේ වටිනාකම වැඩි වෙයි කියලා ඒකට ඉන්වෙස්ට් කරන එක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. අද අරගෙන හෙට විකුණනවා කියන්නේ ඔයා ට්‍රේඩර් කෙනෙක් වගේ. ඒක මම එච්චර රෙකමෙන්ඩ් කරන මෙතඩ් එකක් නෙවෙයි. හැබැයි මොනවා වුණත් දැන් ඔයා අහපු ප්‍රශ්නට උත්තරයක් විදිහට මම බලන්න දේවල් 16ක් වට කියන්න. වොරන් බෆට් කියනවා සාධාරණ කම්පැනි එකක් අඩු ගානට ගන්න එක වටිනවා ලොකු කම්පැනි එකක් සාධාරණ ගානකට ගන්නවට වඩා. කම්පැනි එකේ ලොง රන් සාර්ථක වෙනවද කියලා බලන්න. ෆයිනෑන්ෂල් රිපෝර්ට්ස් කියවන්න. මැනේජ්මන්ට් එක දිහා බලන්න. කම්පටිටර් ඇඩ්වාන්ටේජ් එක බලන්න. රිටර්න් එකක් අවුරුදු 5 10 අතර ලැබෙයිද කියලා බලන්න. ඉතිහාසයේ පර්ෆෝම් කරලා තියෙන විදිහ දිහා බලන්න. ඕනාවට වඩා ඕවර්වැලියුඩ් ස්ටොක්ස් ගන්න යන්න එපා. ගණන් අඩු ඒත් වටිනා ස්ටොක්ස් මිලදී ගන්න. ගැම්බ්ලිං විදියට මේක කරන්න යන්නත් එපා. ආයතනයේ ණය තියනවාද බලන්න. ප්‍රොෆිට් මාර්ජින්ස් දිහා බලන්න. ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රොෆිට් මාර්ජින් එක හැම අවුරුද්දෙම වැඩි වෙනවද කියලාත් බලන්න. ආයතනයේ growth එක stableද කියලා බලන්න. ආයතනයට දීලා තියෙන valuation එක ගැන ඉතාමත් හුදෙකලාව අධ්‍යයනය කරන්න. මතක තියාගන්න අදාළ ආයතනය කරන business එක වඩා තේරුම් ගන්න අමාරු නම් ඒ ස්ටොක් එක මිලදී ගන්න යන්න එපා. අපි කලින් බිල් ගේට්ස් ගැන කරපු කේස් ස්ටඩි එකේදී උඩ මතක ඇති අපි කිව්වා මේ බිල් ගේට්ස් වොරන් බෆට් කියන්නේ හොඳ යාළුව දෙන්නෙක් කියලා. හැබැයි මේ දෙන්න එකතු වෙච්ච විදිය ගැන ඔයා දන්නවද? උදාහරණයකට බිල් ගේට්ස් කියනවා මම IT එකකනේ. එයා ෆයිනෑන්ෂල් එකකනේ. ඒතකොට අපි දෙන්න කොහොමවත් සෙට් වෙන්නේ නැහැ. හැබැයි මේ දෙන්න මුණ ගැහිලා පළවෙනි දවසේම දෙන්නට දෙන්න කැමති වුණා. ඒ කියන්නේ බිල් ගේට්ස් කියනවා මගේ දැනුම එයා දෙයක් ඉගෙන ගන්න, එයාගේ දැනුම මම දෙයක් ඉගෙන ගන්න. අපි දෙන්නම දිනු වෙනවා. ඒ නිසා තමයි වොරන් බෆට් කියන්නේ. ඔයාගේ network එකට මිනිස්සු තෝරනකොට හරි පරිස්සමින් ඒක තීරණය කරන්න. අඩුම තරමින් එයා ඔයාට වඩා මොන හරි දෙයකින් හොඳ වෙන්න ඕන හොඳ පැත්තකට. එතකොට තමයි ඒ දිශාවට ඔයාවත් ඔටෝමැටිකලි ගමන් කරන්නේ. වොරන් බෆට් ආයෙත් කියනවා. අපි මිනිස්සු හැටියට අපිට නොයෙකුත් හැකියාවන් එක එක්කෙනාට තියෙනවා. මම සල්ලි හම්බ කරන්න මට හොඳ දක්ෂකමක් තියෙනවා. ඒ වගේම සල්ලි වියදම් කරන්න දක්ෂ කට්ටියක් තියෙනවා. බිල් ගේට්ස් කියන්නේ මේ වගේ කෙනෙක්. අන්න ඒ හේතු නිසා තමයි මගේ දඩෙන් ඩොලර් බිලියන 31ක් මං ද මෙලින්ඩාස් ෆවුන්ඩේෂන් එකට බිල් ගේට්ස් ගේ ෆවුන්ඩේෂන් එකට ඇතුළත් කරලා තියෙන්නේ. හරි. වොරන් බෆට් ගේ ජීවිතය හාරලා අවුස්සලා අපි මේ කේස් ස්ටඩි එකෙන් කතා කරා. ඔයාට වටිනා කතන්දර ගොඩක් වාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ කලා වගේ ගොඩාක් කේස් ස්ටඩිස් අපිට කරන්න පුළුවන්. ඉතින් ඔයාලට උදව්වක් වශයෙන්
වාට ඔප්ෂන්ස් කීපයක් මම ලබා දෙන්නම් ඊළඟ කේස් ස්ටඩි එකෙන් අපි මොකද්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන්. එකක් තමයි ලෝක ප්‍රකට Amazon ආයතන නිර්මාතෘ Jeff Bezos සම්බන්ධයෙන් අපිට කේස් ස්ටඩි එකක් කරන්න පුළුවන්. ගොඩක් බිස්නස් සම්බන්ධයෙන් ගොඩක් දේවල් ඒක අපිට කතා කරන්න පුළුවන්. තව එකක් තමයි Richard Branson ගොඩක් අය මේ සම්බන්ධයෙන් කමෙන්ට් කරලා තිබ්බා. තුන්වෙනි එක විදිහට ලංකාවේ ගොඩක් කෙනෙක් ගැන ගොඩක් අය කරන්න කියලා කමෙන්ට් කරලා තිබ්බ කෙනෙක් නිසා මම ඔප්ෂන් එකක් විදිහට ධම්මික පෙරේරාගේ නම සඳහන් කරන්නම්. ඉතින් 1 2 3 මේ තුනෙන් වඩා කැමති එකක් කමෙන්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කියපු තුනට අමතරව ඔයාගේ හිතේ මොනවාරි කේස් ස්ටඩි එකක් තියෙනවා නම් ඒ කෙනාගේ නමත් ඔයාට කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න පුළුවන්.